Welcome to eBay channel. eBay auctions I use listing effectively. eBay ke auction wa danawada hari vidiyata. Man me wage video karanna hithuwe godak katti den auctions walata nemburu vela thiyena auctions karanna ona kiyala. Habai auctions dala godak katti kiyena bidzenne naha. Traffic ya bill wenne naha. Dawas 5kata wage auction ekak damma tiyenne views 8යි. ඒ වගේ එතකොට මේකේ බිඩ් එකක් ආවෙත් නැහැ සෙල් වුන් නැහැ ඔය වගේ ඉෂුස් ගොඩක් තියෙනවා. ඉතින් මේක හරියට ඕගොල්ලෝ දානවද කියන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රයිට් කොහොමද මේක හරියට දාන්නේ මොන විදියටද මේකේ ට්‍රැෆික් කුයි ව්යූස් හදාගන්න දැන් ඔප්ෂන් එකක් දාන එකේ මූලිකම පරමාර්ථය වෙන අයිටම් එක සෙල් කරන එක තමයි. නමුත් මම කියන්නේ පුලුවන් තරම් ට්‍රැෆික් කුයි ව්යූස් හදාගන්න තමයි මේ ඔප්ෂන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. එහෙම කරගත්ත කට්ටිය ඉන්නවා ඒක දා ඒක ඔප්ෂන් එක දැම්මට පස්සේ එයාගේ තියෙන එක්සිස්ටින් ලිස්ටින් නුත් විකිනෙලා තියෙනවා ගොඩක් ইনফরমේෂන් නැති මගේ page එකේ බලුවා. ඉතින් ඒ විදියට කරන කට්ටිය ඉන්නවා ඒක හරියට අල්ලගත්ත කට්ටිය හැබැයි අල්ලගත්තේ නැති කට්ටියකුත් ඉන්නවා. ඉතින් අල්ලගත්ත නැති කට්ටියටත් උදව් වෙන්නත් කරනගෙන කට්ටියට තවත් මේක මේ පොඩක් ඉගෙන ගන්න තමයි මේ මේ වීඩියෝ කරන්න හිතුවේ. රයිට් අපි බලමු කොහොමද මේක ඔයගලන්ට හරි විදියට ඔප්ෂන්ස් එකම දාගෙන හැමදාම කියන වගේ ලංකාවට සල්ලියක ගෙන ගන්න පුළුවන් කියලා. රයිට්. හරි මෙහෙම. මේක ගිහිල්ලා බලන්න වාට අඩු ගානට මොනවද විකුණ ගන්න තියෙන්නේ කියලා මුලින්ම. ලොකු ගණන් වල එවන දාන්න යන්න එපා. රයිට්. මෙන්න මේ වගේ අයිටම් එකක්. මම ගොඩාක් අයිටම්ස් තියෙනවා මම ඉතින් මෙතනින් අයිටම්ස් දෙකක් තෝරගෙන තමයි මම මේ වීඩියෝ කරන්නේ. මේ මම මේ කියන අයිටම්ස් තුනම තියෙනවා මේ sorry description එකේ link එක ඔයාලට කැමති නම් ඒව try කරන්න පුළුවන් නැත්නම් මෙන්න ඒව try කරන්න පුළුවන්. right මේ ඉන්න store එකත් මාත් එක්ක වැඩ කරන කෙනෙක් කිසි ගැටලුවක් නැහැ. ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන්. right මෙහෙමයි. දැන් මේකේ තියෙනවා variations 1 2 3 4 5 6 7 14 and so මේකේ තියෙනවා variations 20ක් තියෙනවා. right එතකොට මේ 20ම ඔයාට ඕනනම් විකුණන්න පුළුවන්. කොහොමද විකුණන්නේ මේ 20? right example එකට ඔයා මේක කරනවා නම් මේක 80 කියන එක කරනවා නම් කවදාක්වත් option එකක් කරද්දී ඔයා මුලින්ම මේ option එකට ඇතුළත් වෙනවා නම් ඔයාට traffic යන්නේ නැත්නම් views නැත්නම් මේවට මේ ලාභ තියලා මේව list කරන්න යන්න එපා. ඒ කියන්නේ 180ට 250 ඒ වගේ දාන්න යන්න එපා. මේක 799 option දාන්න. 7 එකෙන් දාන්න පුළුවන් නම් තවත් හොඳයි. හැබැයි ඔයගොල්ලන්ට traffic යන්නේ නැතුව 7 එකට දාන්න යන්න එපා. ඔයගලන්ට අනිවාර්යයෙන්ම මේක 7 එකකින් විතරයි ඒකට පළවෙනි bid එක වැටෙන්නේ. මේ එක එක bid එකක් විතරක් වැටේ. ඉතින් 799 ස්ටාර්ට් කරන්න එතකොට ලාභ වට දෙන පාඩුව අවම කරගන්න පුළුවන්. මුලින්ම හැම වෙලෙම හිතන්න ඔප්ෂන් එකක් දාන අලුත් කෙනෙක් නම් කරගේ මේ අලුතෙන් කරන කෙනෙක්ට මුලින්ම ලාභය ගැන හිතන්න නැතුව මේක කරන්න. මම මෙතන කියලා දෙන ඔතෙන්ටික් විදිහට සේල්ස් කරගන්න හැටි නැත්නම් රෙප්ලිකාස් විකුණලවත් නැත්නම් පූල් සේල් කරලවත් එහෙම කරන එකක් නෙමෙයි හරි විදිහට කරන ක්‍රමයක් කියන්නේ. ඉතින් මේ ක්‍රමේ හරි විදිහට කරගත්තොත් ඔයාට ලොකු ට්‍රැෆික් එකකුයි ලොකු views ප්‍රමාණයකුයි ඔයාගේ ස්ටෝර් එක ලොකු තැනකට ගේන්න පුළුවන්. ලොකු ලොකු දැනුමක් ඔයාලට ලැබේ. රයිට් එතකොට හිතන්න මේ අයිටම් එක ඔයා දාගෙන මේ අයිටම් එක සිලෙක්ට් කරගෙන තමයි මේව කරන්න කියලා. රයිට්. මම තව එක්සැම්පල් එකක් දෙන්නම්. A ලිස්ටින් එකේම මෙතන තියෙන එක මේක තියෙන 1.37ක්. ඔයාට මේකත් විකුණන්න පුළුවන්. මේවන ටිකක් වැඩි වගේ ඒවත් විකුණන්න පුළුවන්. මේ මෙතන තියෙන ඔක්කොම ටික ඔයාට විකුණ ගන්න පුළුවන් හරි විදියට කරොත්. right මේක කරන process එක තමයි ඉගෙන ගන්න ඕන. නිකන් මේක ගත්තා දැම්මා එහෙම විකිනෙන්නේ නැහැ. මොනම option එකකුත් එහෙම විකිනෙන්නේ නැහැ. ඒකට හරි process තියෙනවා. ඒ process එක අනුගමනය කර මම ඒ process එක කියලා දෙන්නම්. right හරි. එතකොට මම මේ item එකට අමතරව තව item එකක් කිව්වා මේ කියන්නම්. right එතකොට මෙතන වල දෙපාරක් කියන්නේ පොඩ්ඩක් වාට හිතුවත වයිස්ල හිතුවත් යන්න පුළුවන්. right මම අර ගොඩක් videos වල lately කියලා තේනවා valentine එනවා. ඒකට valentine focus කරනවා. ඉතින් මේ වගේ item එක වාට valentine focus කරනකොට ඊට අමතරව අවුරුදු පුරාම මේව විකුණන්න පුළුවන් පොඩි පොඩි ගාන්ට දැම්මොත්. right ඔයා එතකොට පොඩ්ඩක් eBay එක research කරොත් බැලුවොත් ඔයාට පෙනෙයි ගොඩාක් ඔය හොඳ top sellers ලා මමත් එහෙමයි top sellers ලා මම top seller කෙනෙක් කියන එක නෙමෙයි mean කරේ. හොඳට ඉන්න sellers ලා කට්ටිය කාය මේ වගේ පොඩි අයිටම් සෙල් කරනවා. ඒ සෙල් කරන එකට ට්‍රැෆික් හදන්න. ට්‍රැෆික් හදාගෙන මේකේ කොන්ස්ටන්ට් සෙල් එකක් වෙනවා කියලා පෙන්වන්නේ. එතකොට eBay එකෙන් ට්‍රැෆික් හදලා දෙනවා.
right anni tips tika podda balana hama welima giilla wenakinege item ekak copy karanne godak kati purudela thiyenne edara copy karanota wada balanne yage story ekak kohomada run wenne kiyala monada ya dala thiyena items mokadda meyage pattern ekak anni patterns baluwa oata item copy kar kar inna onne naha e adala operator seller gen oata loku denumak hambu wenawa oa class ekata giya wage nemi youtube video baluwa wage nemi yage story ekak hariyata oa adhyane karoth oata hambu wenawa loku knowledge ekak mena kohinwat ganna beri yage pattern ekak mokadda eya monada list කරන්නේ මොන මොන අවස්ථාවල ලිස්ට් කරන මොන වගේ අයිටම්ස් ලිස්ට් කරනවද අන්න ඒ වගේ කරන්නේ ඉතින් කවදාකවත් කොපි කරන්න යන්න එපා කොපි කරන එකෙන් වෙන්නේ අයිටම් එක තියෙන ඩිමාන්ඩ් එක බහිනවා එතකොට ඔයාටත් නැහැ එයාටත් නැහැ අපරාධයක් වෙන්නේ ඉතින් කොපි කරන්න එපා කවදාකවත් තමන්ගේ මේකක් හදාගෙන ඉස්සරහට යන්න ඒ කොපි කරන්නෙත් ඉතින් දන්නේ නැති කට්ටිය තමයි දෙයක් ඉගෙන ගන්න හැරියට කොපි කොපියක් ගන්නවා කොපියෙන් මේව කරනවා එතකොට කරන එකනට ලාභයක් නැහැ එයාට ලාභයක් නැහැ සේල්ස් ෆිගර්ස් පෙන්වුවට ප්‍රොෆිට් එකක් නැහැ රයිට් හරි මම මෙතනදි කියන්න එතකොට මේක මම මේ ගැහණු කට්ටියට ફોකස් කරලා කරනවා මේක පිරිමි කට්ටියට ફોකස් කරලා කරනවා රයිට් මෙතකොට මේකෙත් තියෙනවා මේ මේ අයිටම් එක ගත්තොත් මේක 1.68යි මේකත් 99 න් විතර ඔයාලට දාන්න පුළුවන් ස්ටාර්ට් කරන්න එතකොට ඔකට ඔප්ෂන් එකකුයි views වගේකුයි එයි රයිට් එතකොට ඒක වගේම alright මෙතන තියෙන ඔක්කොම items එක වට දාන්න පුළුවන් ඒක ඉගන් කරන ඉෆෙක්ට් කරන විදිය තමයි මම මෙතනින් ඉහට කියන්නේ right අපි හිතමු මේ තියෙන item එකම තමයි ඔයා list කරන්න යන්නේ right මේක තමයි item එක ඔයා මුලින්ම option එකක් දාන එක right එතකොට දැනට කරගෙන යන කෙනෙක්ට මේක try කරන්න පුළුවන් හැබැයි මුලින්ම first option එකක් දාන එක ඒ කියන්නේ ඔයාට customer base එකක්වත් නැති අලුතෙන් කරන කෙනෙක් කියලා නිකන් හිතන්න right right මේ විදිහට ඔයා option එකක් දානවා first listing එක මේක ඔක්ෂන් ඩියුරේෂන් එක දවස් 5ක් දාගන්න පළවෙනිට දානවා. හතකුත් දැම්මට ප්‍රශ්න නැහැ. දවස් 5ක් දාගන්න ඔක්ෂන් එක රන් වෙන්න දවස් 5ක් ෆස්ට් ලිස්ටිං එක. රයිට්. එතකොට මේක අයිටම් එක දවස් 5කින් එක්ක සෙල් වෙනවා එක්ක සෙල් වෙන්නේ නැතුව යනවා. රයිට්. මේකේ බහුතරය සෙල් වෙන අවස්ථා අවකාශය වැඩි. ඔයා හරි ප්‍රයිස් එකකින් දාගත්තොත් 99 දාගත්තොත් සෙල් වෙන්න පුළුවන්. 7 එකකින් දාගත්තොත් අනිවාර්යෙන් සෙල් වෙනවා. හැබැයි වැඩි ගාණක් දාගත්තොත් මං සෙන් කියන්නේ ඒක සෙල් වෙන්නේ නැහැ, views එන්නේ නැහැ. ඉතින් 799 කියන තැන ඉඳන් මම මේක පැහැදිලි කරන්නම්. 799 කියන තැන ඉඳගෙන ඔයා දැම්මුත් මේක සෙල් වීමේ ප්‍රවණතාවය වැඩි. රයිට්. අපි මෙතන කියමු item එක සෙල් වුණා කියන තැන ඉඳන් හිතමු item එක සෙල් වුණා. රයිට්. ඊට පස්සේ ඒක නැවත රීලිස් කරන්න. ඒක සෙල් වුණ item එක ඇතුළට ගියාට පස්සේ පෙන්නනවා රීලිස් කියලා option එකක්. ඒක නැවත ලිස් කරන්න. ලිස් කරනකොට ඒක බලපු කට්ටියට ඒක සෙවින් කරගන්න බැරි වුණ කට්ටියට ඒගොල්ලන්ට notification එකක් යනවා මේක නැවත active කියලා. එතකොට ඔයාගේ අතේ තියෙන views ටිකක් තමයි නැවත එන්නේ. අන්න ඒව තමයි plus points, right? රීලිස් කරනවා. right. item එකට දැන් රීලිස් කරලා තියෙනකොට when item received with first bid रिलीज कर ला मुलिम बिड का अन्न इतकोट तवे का क्लिस कर मेहा समान रिलीज कर एक रिलीज कर ला पलवी बिड के नवते वेटना देवनी अवस्था इतकोट तवे का क्लिस कर समान मे वगे राइट इतकोट देखा active තියෙනවා සිවිල් අයිටම් කියලා මම එකයි දාගන්න තියෙන්නේ එතකොට දෙකක් active listing තියෙනවා මේ මොනවාද එකම જાතිය වගේ right ඊට පස්සේ මේ දෙකම sell වුණාම මේ දෙකම නැවත release කරන්න right ඒ කියන්නේ මේක පළවෙනිට sell වුණා එක් one time ඊට පස්සේ ඒක release කරා ඒකට නැවත bid එකක් ආවා ඊට පස්සේ තව එකක් මේව කරා එතකොට ඔයාගේ ආයිටම් දෙකම සෝරි ආයිටම් දෙකම සෙල් වුණාට පස්සේ ආයිටම් දෙකම නැවත රීලිස් කරන්න හරිද එතකොට ඒ ආයිටම් එකේ දෙකෙන් එකකට මේ සෝරි බිඩ් එකක් වටුනම තව එකක් ලිස් කරන්න ඒකත් සිමිලර් ආයිටම් එකක් කරගන්න රයිට් එතකොට ඔයාට තේරුම් නැතම සෝරි නැවතම රිපීට් එකක් කරන්න පළවෙනි ආයිටම් එක ලිස් කරා ඒක සෙල් වුණා ඒක රීලිස් කරා දෙවෙනි ඊට පස්සේ ඒ අයිටම් එකට පළවෙනි බිඩ් එක ආවට පස්සේ සිමිලර් අයිටම් එකක් ගත්තා ඒක ලිස් කරා. එතකොට දෙකම ඇක්ටිව්. රයිට්. ඊට පස්සේ දෙකම සෝල් වුණාට පස්සේ දෙකම රීලිස් කරනවා. දෙකම රීලිස් කරද්දි එකම අවස්ථාවේ රීලිස් කරන්න එපා. පැයක් විතර ගැප් එකක් වගේ තියලා රීලිස් කරන්න. ඒකෙන් එක අයිටම් එකට බිඩ් එකක් වැටුනම තව එකක් ලිස් කරන්න. ඒකත් සිමිලර් අයිටම් එකක්. රයිට්. එතකොට මෙතනින් වෙන්නේ නොදෙනුවත්තම ඔයාට සේල්ස් පහක් වෙලා ඉවරයි. රයිට්. किसी में हैसल लेकर नहीं तो विदाउट हैसल यू हैव क्रिएटेड ट्रैफिक प्लस कस्टमर बेस किसी में हैसल लेकर नहीं तो यहाँ ट्रैफिक का बिल लाती है ना
ඔයාට කස්ටමර් බේස් එකක් ඉන්නවා. මොකද්ද මේ කස්ටමර් බේස් එක කියන්නේ? කස්ටමර් බේස් එක කියන්නේ මේ අයිටම්ස් ගන්න කැමති කට්ටියක් ඔයාගේ වටේ ගොඩනගෙනවා ඔය පැටර්න් එකට ගියොත්. සමහරවිට එකම කස්ටමර් මේ අයිටම්ස් එක කියන්නේ අයිටම්ස් පහම ගන්න පුළුවන්. ඔයා නොදැනුවත්තම ඔයාගේ වටේ පිරිසක් ගොඩ ගහලා ඉවරයි. එතකොට ඔයා හැමදාම බොරි වෙනවා, මගේ අයිටම් සෙල් වෙන්නේ නැහැ, මගේ අයිටම් මේ වෙන්නේ නැහැ, මට කස්ටමර් බේස් එකක් නැහැ, මට ට්‍රැෆික් එකක් නැහැ. මේක තමයි ඔයාට හදාගන්න පුළුවන් ප්‍රාථමික මට්ටමේම හදාගන්න පුළුවන් වැඩක්. ඔයාට ලොකු වෙට දඟලන්න අවශ්‍ය නැහැ. හරි මෙතඩ්ස් එකට කරන්න ඕන. හැබැයි ලාභය අරමුණු කරගෙන ගියොත් මේව ට්‍රැෆික් නම් හදන්න වෙන්නේ නැහැ. අයිටම් එක සෙල් කරන තැන ඉඳන් හිතාගන්න. අයිටම් එක සේල් එක, ප්‍රොෆිට් එක නෙමෙයි. අයිටම් එක සෙල් වෙලා ඉන්නකොට ඔයාට ට්‍රැෆික් ඔටෝමැටිකලි හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ ප්‍රොසෙස් එක අනුගමනය කළා. ඉතින් මෙතන මේ පහකින් නවතින්න එපා. ඔයාට මේ දිගටම කරගෙන ගිහිල්ලා මේ අයිටම් ඔක්කොම විකුණන්න පුළුවන්. එතකොට හිතන්න මෙතන තියෙන අයිටම් ඔක්කොමයි මෙතන තියෙන අයිටම් සෙට් එක උදාගෙන කරා කියලා. ඉතින් ඒක දිගට කරන්න යන්න එපා. මෙතන 20ක් තියෙනවනේ, මේ 20ම ඔයාට දවස් 20කට විකුණ ගන්න පුළුවන් හරිය විදිහට ලිස්ටිං එකක් දාගත්තොත්. පටන් ගන්න කට්ටිය කවදාකවත් එච්චර කරන්න යන්න එපා. මොකද පටන් ගද්දී 10යි හම්බු වෙන්නේ ලිස්ටිංස්, ඒ 10න් 8ක්වත් විකුණ ගන්න. ඉතින් ගොඩක් කට්ටිය කෝල් කර කර eBay එකට කෝල් කරලා මේක වැඩි කරගෙන මේ කියනවා රයිට් ඕකේ මෙන්න මම වැඩි කරගත්ත කියලා. හැබැයි ට්‍රැෆික් එකක් හැදෙන්නේ නැහැ. මේ වලින් ට්‍රැෆික් එකක් හදාගෙන පිනුත් eBay එකත් බලයි. හරි මෙතන සේල් එකක් වෙනවා. සේල් එක වෙන නිසා ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් ඔයාලට ට්‍රැෆික් එක දෙන්න. මොකද ඒගොල්ලන්ගේ මේ ෆී එක හම්බ වෙන්නේ තමයි ෆයිනල් වැලියු එකෙන්. ඉතින් ඒගොල්ලෝ බලනවා පුළුවන් තරම් මේක විකුණන්න මේ සපෝට් එක දෙන්න. ඉතින් ඔය විදිහට ප්‍රොසෙස් එක ගියොත් ඔයාට පුළුවන් තව මේ අයිටම්ස් සෝරි තව ට්‍රැෆික් මේව කරගෙන තව බිල් කරගන්න. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මේ ට්‍රැෆික් එක නැති කරගන්න එපා. ඩෝන් ලූස් ද ට්‍රැෆික් ලිස්ට් ඇකෝඩින්ලි. ඒ කියන්නේ මේ විදිහට ලිස්ටිං එක කරගෙන යන්න. ලිස්ටිං එක කරනවා කියන්නේ ෆික්ස් ෆෝමැට් එකේ අයිටම්ස් මේ හා සමානව දාන්න. මොන අයිටම්ස්ද කියලා ඔයාලට හොයාගන්න අමාරු නම් මේ අයිටම්ස් වලින් උත් ඒ කියන්නේ ඔක්කොම මේ ඔප්ෂන් දාන්න නැතුව දැන් එක්සැම්පල් එකට මේ දෙක දැම්මම නම් මෙන්න මේ වගේ අයිටම් එකක් දාන්න කෙලින්ම ෆික්ස් ෆෝමැට් එකට. ෆික්ස් ෆෝමැට් එකට දාද්දි කෙලින්ම ප්‍රොෆිට් එකක් තියන්න සාමාන්‍ය 1.68 නම් ඩොලර් 5කට 6කට වගේ මේක දාන්න. එතකොට ඒක දානකොට ඔයා එතකොට ඩිමාන්ඩ් එකක් කරන්න පුළුවන්. ඔයා විකුරන්න කට්ටියටම මේ ඔයාව ෆලෝ කරන මේ විවර්ස් රටයි වොචර්ස් රටයි අලුතින් එන කෙනෙක් වුණත් ඔයා ඩිමාන්ඩ් එකක් දාන්න පුළුවන්. රයිට්. ඔයා මේ අයිටම්ස් ගන්නවා නම් මේවා තියෙනවා මගේ ෆික්ස් ෆෝමැට් එකට. ඔයා ට්‍රයි කරන්න පුළුවන්. ඒව තමයි පියෝ ප්‍රොෆිට්. රයිට්. කවදාක්වත් ඒ ෆික්ස් අයිටම් එක ගොඩාක් අඩුවට දාන්න යන්න එපා. ඒකේ ඔයාගේ ස්ටෑන්ඩඩ් එකක් තියෙන ස්ටෑන්ඩඩ් මිලක් තියාගන්න. එතකොට ඔයා වටේ බැලුවොත් මේක අඩුවට විකුණනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ ප්‍රොසෙස් එක මාස දෙකක් තුනක් කරගෙන යද්දි ඔයා පිටිපස්සෙන් ගොඩක් කට්ටිය පෙළ ගැහි මේ අයිටම්ස් විකිනෙන්න. රයිට්. එතකොට මුළු හැමෙලෙම ඔලුවේ තියාගන්න අයිටම්ස් ඔප්ෂන් එකක් දානවා නම් ඒකට සිමිල අයිටම් ටිකක් ඒහා සමගාමීව පෙළ ගස්වන්න. ඒ දිගටම කරන්න. කවදාක්වත් ස්ටක් වෙන්නේ නැහැ. මේ නවත්තන්න යන්න එපා. සේල්ස් අඩු වුණා කියලාවත් මේව කියනවා බිඩ්ස් අඩු වුණා කියලාවත් කරන්න යන්න එපා. ඒ ට්‍රැෆික් එක කන්ටිනියු වෙන්න ඕන. රයිට්. ඒකයි මම මෙතන වෙන්නලා තියෙන්නේ. ඔයාට නොදැනුවත්වම ට්‍රැෆික් එකක් හදනවා. නොදැනුවත්වම ඒහාට ඒකට සමගාමී වෙන කස්ටම් බේස් එකක් හදනවා. රයිට්. ඕක කරගෙන ගිහිල්ලා ඔහොම කරනකොට හිමීට ඔය ෆික්ස් ෆෝමැට් එකේදී වෙන වෙන කැටගරිස් වලටත් යන්න. 1 2 එහෙම බොඩියට දාගන්න. එක්සැම්පල් එකට කියනවා නම් දැන් මේක කරන් යද්දි ඔයාට හිතෙනවා පෙට් අයිටම් එකක් කරන්න. පෙට් අයිටම් එකක් ෆික්ස් ෆෝමැට් එකට දාගන්න. ඊට පස්සේ තව ටිකක් යනකොට ඔයාට හි කරන්න කැප් එකක් දාගන්න. අන්න ඒවට ඔයාගේ තියෙන කස්ටම බේස් එක පුරුදු කරවන්න. ඒගොල්ලොත් මේ ඔයාගේ අවශ්‍යතා නැති වුණත් ඒගොල්ලෝ අවිල බලයි. ඔයාගෙන විශ්වාසයක් ඇති වේ. ඔයා මේ අයිටම්ස් යවලා තියෙනකොට ඔයාට ඔක්ෂන් එකකින් වින් කරලා තියෙනකොට මාසිකාම අර්ධයක් කරන අයිටම් ගිහිල්ලා තියෙනකොට ඒගොල්ලෝ ඔයා ෆලෝ කරන්න පටන් ගන්නවා. මර මගේ එක වීඩියෝ එකක් තියෙන ෆලෝවර්ස් ලා වැඩි කරගන්න කියලා. ඒ ෆලෝවර්ස් ලා වැඩි කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ වගේ පැටර්න් එකට ඔක්ෂන් දාන එක. ඉතින් ඒ විදිහට දාලා කරොත් කවදාකවත් ඔබ සේල්ස් නැහැ කිය කේ දඟලන්න අවශ්‍ය නැහැ. සේල්ස් තියෙනවා. ඕන තරම් අයිටම්ස් උත් හම්බ වෙයි ඔය විදිහට කරගෙන යනකොට. ඔයාගේ තියෙන එක්සිස්ටිං අයිටම්ස් වලට උනත් ඔයාගේ views වැඩි වෙයි, සේල්ස් එන්න ගනි. රයිට්. එතකොට අර මගෙන් ආපු ගොඩක් ඉන්කුවරිස් තිබ්බ කොච්චර ඔප්ෂන් දැම්මත් මේක වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඒකයි මේක කරන්න නැහැ කරන්න හිතුවෙත්. හිතනවා ගොඩක් ইনফরমේෂන් එකක් එන්නේ නැති කියලා. දැනට කරගෙන යන කට්ටිය වැඩිදිරිත් කරනවා ඇති මේ ප්‍රොසෙස් එකට යන්න. එතකොට කිසිම මේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට ඕන තරම් මේ සේල්ස් එයි, ඕන තරම් කස්ටමර් බේස් එකක් තියෙයි. ඉතින් පටන් ගන්න කෙනෙක්ට උනත් බොරුවට මේ එයාගේ ඉස්සෙල්ලා බැජ් එකේ ඉන්න කෙනෙක්ට පොතක් මේ අයිටම් එකක් නෙක්ලස් විකුණනවටත් PDF විකුණනවටත් වඩා මෙයාට ඇත්තටම ඕගනික් ට්‍රැෆික් එකක් හදාගෙන විකුණන එක යාටත්
ලොකු මොටිවේෂන් එකක් වෙයි එයාගේ ඉදිරි ගමනට බොරු ට්‍රැෆික් හදාගන්න නැතුව. ඉතින් ওই ටික ෆලෝ කරන්න අන්තිමට මම කියන්නේ මම හැමදාම කියනවා වගේ there are sales are you wise enough to back them. මොන තරම් sales තියෙනවා වාට වා ඉතරම් හිතලා වාට වයිස්ද මේ මේව ගන්න කියලා. ඉතින් ට්‍රයි කරන්න හැම වෙලේම. ඉතින් මේ වීඩියෝ එක පළවෙනියට බලන කෙනෙක් නම් drop shipping මුලින්ම ඉගෙන ගන්න ඕන කෙනෙක් නම් මගේ playlist එකකුත් ඇති ඒකත් follow කරන්න. තියෙන videos ටික බලන්න ඔයාට ගොඩක් information ලැබෙයි. මේක හරියට කරන process එක තමයි මම හැම video එකෙම කියලා දෙන්න try කරන්නෙත් මං කියන්නෙත් කරන්න කියලා. ඉතින් ඒ ටික හරියට කරොත් කාටවත් worry වෙන්න දෙයක් නැහැ. කොතනකවත් අහන්න දෙයක් නැහැ. කාගින්වත් අහන්න දෙයක් නැහැ. මොනවාද කරන items? co-sales, site sales නැත්නම් worry වෙන්න දෙයක් නැහැ. sales තියෙන ඕන තරම් ඔයා හරියට මේකේ බේස් එක හදාගෙන හරියට ගියොත්. ඉතින් බේස් එක හදාගත්තේ නැති කට්ටියටත් කරන්න විදියක් තමයි මම කිව්වේ මේ 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 process එකට අනුගමනය කරන්න කියලා. ඉතින් ඒ විදියට කරන්න කරන්න තියෙන මේ 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 දෙන්න පුළුවන් ඔක්කොම information ටික තමයි මම දුන්නේ. ඒ ටික follow කරගෙන කරොත් ඔයාට කවදාකවත් ඉතින් කාටවත් කියන්න මේ අහන්නවත් යන්න අවශ්‍ය නැහැ sales නැහැ කියලා. process එකට run කරන්න හරි පාත් කියන්න. right. And good luck. Think wisely. Don't work hard. Work smart. Happy selling. Please subscribe my channel. FPK through inquiries and pulang group එක තියෙනවා. ඒක through වෙන්නත් පුළුවන් මේවා inquiries වලට. තව එකක් මතක් කරන්න ඕන මගේ ඊපැල් එකේ phase 2 එක තියෙනවා. ඒ කියන්නේ large profit scale කොහොමද හොයන්නේ කියන workshop එකක්. page එකේ විස්තර ඇති. කැමති නම් ඒක බලන්න. limited ගානකට තමයි තියෙන්නේ. මේ 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 limited පිරිසකට බලන්න කොහොමද කියලා වාට එන්න අවශ්‍යතාවය ඇති වෙනවා නම් inquiry එකක් දාන්න. right. එහෙනම් ගිහිල්ලා එන්න. all the very best. bring models to sri lanka. happy selling.